ගෙමන දවසේ උුසුම්ම පුවත් මුලින් මබට කියන අඩියන් ප්‍රති සමගින් ම ශ්‍රී හාන් කනනිශ්කායසිංහ මම නිශාන්තීදිල් රක්ෂයේ මුලින් අවධනය දවසේ ප්‍රධන් පවතිය සිරස් තලවෙත පෙඩි ප්‍රහාරයට ලක් වූ කිරිවෙහෙරේ හිමි වැඩතුරපතිකාර්ශන හා ගෝනෙන් කොළඹට නාහිමිගේ පිඩිතැවීම සම්බන්ධ පොලිස් පරීක්ෂණ ඇරබී. අදුෂ්ගේ ගොලියෝ කඩුගන්නාවේදී කොටුවෙති. හල්පිටයේ දූපත්්දහතුනකට කඩිනම් සංවර්ධනයක්. ඉතිහාසය වෙනස් කළ කනිිෂ්ඨ මල්ල කෙඩකින් තිවයිනට. වැඩි ප්‍රහාරයකට ලක්වූ කිරිිවෙහෙර රජම්‍යාරජිපති ස්වාමින්න් වහන්සේ. වැැඩිදුර ප්‍රතිකාර සඳහා අද සවස ගෝනින් කොළමට රැගෙන එනු ලැබ්වා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අංශයකෙහියක් කඔස්සේ. පොලි පරක්ෂ ්‍රත්මකයි රහුණු මාගම්පත්වේ ප්‍රධාන සංගනායක කිරි වි්‍යහරාජමහා විහාරදීපති පූජකබව දම්මිින්ද ස්වාමීන් වහන්සේට විහාරවාශීයතවත්ස්වාමීන් වහසේ නමකට වැඩි ප්‍රහරය එල්ල වුණනි ඊරාප්‍රකාලියයි. ක්ෂ හස ්‍රති ර හ හ කണ. ස්ම හසේ മക හර ස ක. හන්සගේ යට പ දේശයට දുුණ අත හ ද හ . හස දේശ සි ක അනවස ത ണ වත් හ ස්ථන සිදධ ර ගේ ශයක් උද වති ත්, ජ ക ස් මෙන් හන්සේ ්‍රකාශ කලා. හර සම්බධ සසනම කරලක් සන හට අප දැස ෙලා දකන මේ සිද්ධය න්නේ තු හාරස්ථාන අක්්‍රමතා නතර කිරීම අනකේ විහාරස්ථාන සීක හ ම ම ස ක් ස ර . ද ෙක හ ම් ීර ගත ඉිතරව ඩිතරව ගත්තු තීද තීර්මත්තක්ක මහන්සේට ලැබුණු පිරිප්‍රහරයක් හැටියට අපි මේක හිතනවා. ඒ අවස් පරෙක්ෂණ පොලිසි විසිල්ම අස්ථාවේදී සිදුකරන යම් ලබනවා. ந்த சக නිස போலிீ விසි ஷக்க වාව. ඩුවක්, கிෙනසக், துரம்ம் පாய்ச்சிக்கர் ரம் க் හ සகර යක් ොலிீසි වා. க விසි பாய் G அ அං தர வ விසல்வர்ගේ போலிீசிய வ சக கு அதுப தாவாන්නේ. පට ආශ්‍රිත දදු පද්ාතුනක සංවර්ධන කටයතුළට අදාළ සැස්ම කඩිනමින් කැමනට බන්ඩලට ඉදිරිපත් කරන ලෙස ජනාදපති මෛත්‍ර පලසි රිස්සැන මැතිතුමා උපදෙස්ලබද තිබෙනවා. ජනනාතපත්තුමා මෙම උපදෙස්ලබාදුන්නේ පුත්තලම බදුරංකුළිය, මසේ අධ්‍යාපනකෙන් ්‍රපැවති ග්‍රාම ශක්ති වයම පලත් මෙහෙම් කමිටවට එක්වමින්. නාදප්‍රතිමයිත්‍රීපාල සිසේෙන මැතිතුමාගේ ප්‍රදධනත් පෙන් පැවැැති ්‍රාමශක්ති වයි පලත් මෙහුම් කමිටුට, මැතිමතිවරුන් විශා පිරිසක්කක් සිටිය. A ජනාධිපතිතුවා වයිම පලත් ප්‍රධන අමා්‍යය ධර්ම සිරි දසනායක සහ අ්‍යන්තර කටයතු හා වෛමංවර්ධන අමාත්‍යය SP. නවේ ්‍යෑන මහත්තොරන් වෙත උපදිස්ලබාදුන්නේ කල්පිටි ආශ්‍රීත ප්‍රදේශවල ජනතාවගේ සංවර්ධන ගැටලු පිළිබඳ නිසි අවධානය යොමකර ප්‍රමුකතාවන් හඳුනා කනිමින් එම සැලස්ම ඉදිරිපත් කරන ලෙයි. ප්‍රදේශයේ දේශපාලන අධිකාරි හා රාජච නිලධහරින් යන දෙපිරිසගේම සහභාගත්තුවෙන් පැවැති මෙම මෙහිුම් කමිටුවේදී ග්‍රම ශක්තිය ්‍යාරය වයිම පලාාත තුළ ක්‍රියාත්මකවන අන්ද මහා එහි ප්‍රගතිය පිළිබඳවත්. දිරි සැලසුන් පිළිබදවත් දීර්ක වශයෙන් සාකච්ඡාවට ක්කොඩ ොල් ඉඩම්ට්ටි කිරීමත් තහනම් කිරීමට පසු ගෙදා රජේකත්තීරණේ ක්‍රියාත්මකවන අදම් පිළි බඳවඳ ජනාධපතිතුවා නිෙලද හරින්ගෙන් කරුණුබිම සසිටයා. පොල් ගස්කපීම දැ දා අපි කරුණය කළ ඩසියගත් කතා කල්ලා නවත්තන්නකෝ දැ මොකද මෙවන විට ත්තේට අරංචිනම් කපනවා කියලා. කවුද දෙන්නේ පොල් ගස්තේන ඉඩම් සෙල්ලවට කඩන්න කපන්න කවදන්න ඉඩම් නිදාස් කරන්නේ කවුද. සෑමගෙන්නකීම වගකීමක් යුතුමක් මේ විදියට මේ පොල්ගස් කපලා විනාස කරන්නේ නැතුව මේ ප්‍රදේශ ආරක්ෂා කරගන්නද හදන්න ඉන් දෙන්න ඕන ගෙල්හදන්න ඉඩන් දෙක එක පැදිලි සැස් පක් ඇතුව ඒ අදාලා අමාත්‍යන්ශ විදිර කරන්න ඕනැනුත් කිසිම සැලස් පක් නැතුව ඒක පුද්ජලි ආයිතන ටඕන විදිහට ඉඩම්මර්ගෙන කඩලා වදේසි කරන්න පොල් ගස්කපන්න මේ අන වැඩපියල දැනටත් හොඳටම ප්‍රමාද වැඩි නවත්වන්නමට අවරු දදායකට පහලකට කලින් නවත්වන්න තිබුණ. මේ පරිසර විනාසය ජාතික විනාසයක් ඕෝක ම කේදවාාජකයක් ඔයදේ කරන්න ඉඩ දෙන්නේ පා. ැලබහා කරුණෑ කල දිස්්‍රෙක් කම්වරුට ග්‍රාම ශක්ති ජනතා සමිති සඳහා ලබා දෙන්න ප්‍රතිපාදනවල පළමු වාරිකයේ ප්‍රධානය කෙරුණේ ජනාධිපතිතුමා අති එයනු කරුණෑකල දිශ්‍රෙක්කේ සදහ රොපියල් බිලියන හතලිස් පහකමුදලක් හා පුත්තලම දිස්ශ්‍රික්කේ වෙනුවෙන් රොපියල් මිලියන විසි හතරකමුදලක් ප්‍රධානය කෙරුණා සීමමා සහිත කොංකඩවෙල ව්ටක්කා හා සෙසු භෝග වගාරන ග්‍රාම ශක්ති ජනතා සමිතය සහ සීම සහිත කාගල් සමාකම අතර එම නිෂ්පාදන මිලති කැනීම සඳහා අවබුදධතා ගෙවිසුමකටද ජනාධිපතිතුමා ඉදිරිී අත්සන් කළා. දේශය පළතුරගවයා රැක ගැනීම වෙනුවෙන් ආනෑනික පළතුරු සඳහා අය කරන බදු ඉහල දැමීමට ඉදිරියේදී පවරගන්න බව ජනාධිපති මෛත්‍රපාල සිරිස සනැමතිතුමා පවසනවා. නධපතුමා මේ බ ප්‍රකාශ කළේ ලවිල ්‍රාම ශක්ත නිෂ්පාදන ගම්මාේ නිරක්ෂණ චරිකාාවකටඇක්වමින්න්. තවිල ග්‍රමශක්ති නි්පාදන ගම්මානේ වෙතගේ ජනාධපතිතුමා මහත් හරසරෙන් යොතුව පිළිැීමට, එහි ජනතාවක් කටයුතු කළලා. එ ප්‍රදේශී ජනතාව හමුවීමට, ජනපතිවරකු පැමිණි පළමු අවස්තාවදමයායි. ඔබතුමාට ගොඩක් ස්තුතියෙනවා අපේ වගාව බලන්නට අප බලන්නටක ගෑන ඉස්සල්ලාම කැබින තමත්වරෙක් ේම ශේත්‍රයට ඇවිල්ලනහ. ඒතින් අපි ගොඩක් සන්තෝසයවා ඒ නිහතමානිකමට ඔබතුමාගේ ඉතින් අපිට ප්‍රධානම මේ විදුලිය ප්‍රශ්නිතියනවා. සියල දෙනාට මාගේ තියන පදානම ගැටලුවක් තමයි මේ ප්‍රේ මංහිතන්න ෙලෙක්්‍රක් පොම්පවලින් තමාම පි වතුරු ලබාගන්නන්නේ ඉරන්තරෙන් දවස වතුරු දේීතු ප්‍රදේශය. පම පනින්ම එවනවා විදුල්වාා මාත්‍යන්සේත් කෘෂකර මාත්‍යන්ශේත් මගේ ජනතුලේකම් කාරයයාලු නෙවවිත පිරිසක් ඉතාමෙක් වෙනින් ඒවවා මේ විදුලිය ප්‍රශ්නේ විසල දෙන්න ස්ත්‍රවැට පිලක්ම සකස් කරනවා.ඒවගේම ඔය අලවිය පිළිබඳව පිටරාටන් ගේන පලතුරු. සහඔයක කියපු අනිකුත් පපුරසිකාර්පක නිස්පාදන සම්බන්ධයනුත් මම පනිින්ම වැට පිල්ල න්න මම සතියක් ඇතුළට වෙන නියෝමවිත පිරිසක් මෙහට ඒ වනවා ඇවලා යි ය පශ්රකම විසදනවා ග්‍රම ශක්තිය ජනත අ්‍යාරය අර්ථයේ තල විල ප්‍රදේශී ග්‍රමශක්ති ජනතා සමිති සඳහන් ෙකුත් කරන ප්‍රතිපාදන වලට පළමු පාරිකය නිදහස් කිරීම සංකේතවත් කිරීමට ජනාධිපතිතුම අතින් සිදුපනා මොය ඉලේ ? ආර නිෂපදධන ජාතික වැඩ සටහරයටතේ ක්‍රෘෂිකර්ම දෙපර්ත්තමෙන්තුමකින් එදි කරන ලද තල විල සූයබල ්‍යාපෘතියද මෙහිී ජනාධීපතයතුමාකි නිරීක්ෂණයට ලක්ුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයමහින් ලංකා සහ ශ්‍රී ලංකාක් කේටරින් අයතනවල සිදුවී ඇති බව කියන දූෂණ සහ අක්‍රමිතා සැවීම ජනාධපති කොමසේ සාක්ෂී විභාග අදදිේද පැවැතුනා. කොමිසම අද රැස්සුනේ පස් වන දිනටයි. එහිදී අනවරනේී ඇතේ ශ්‍රීලංකා ආයුචන මන්ටඩලේ මකින් බදු සහන ලබාදීමට කටයුතු කර තිබියදී, මෙිහින් ලංකා ආයතනය බදු සහන ලබාගැනීම ප්‍රතික්ෂපක රඇති බවයි. එසේ ප්‍රතික්ෂප කර තිබියදීත් ආයුචන ම්ඩේ මකින් බදු සහනොන්දේසි උල්ලංඟනය කමින් මහින් ලංකා ආයතනයට බදු සහන ලබාදීය තිබීම ජනාධිපති කොමිසමේ විමර්ශනයට හේතු වුණා. එය එසේ සිද වූයේ, සිවෙකුගේේහෝ බලපෑමකට දයි ශ්‍රී ලංකා ආයුජන මණ්ඩලේ අධ්‍යක්ෂ ගාමණී ජෛතිලක මහතාගෙන් ජනාතිපති කොමසම ප්‍රශ් කර සිටයා ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් නිුවන්ගේ සගමයේය සභාපති කැප්ටන් රුවන් විතානගේ මහතාගෙන් කළ සාක්ෂ විමසීමේදී ඔහු කියා සිටියේ පසුග රාජ්‍ය සමේදී හිටපු ජනාතිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතීන් ශ්‍රීලංකා ගුවන් සේවේ තනතුරු සදහ පත්කිරීම හේතුවෙන් ආයතනය පාඩු ලැබූ බවයි. ශ්‍රී ලංකන් ගන්ේේ කටයතු කළ සුරෙන් රත්වත්තේ අජිත්ජයස් කපිල්ල චන්ද්‍රසේන නිශන්ත වික්‍රමසිංහයන අයල් ආයතයේ දෙියුණුමට බාතාවක් වූ බවද ප්‍රශ්න කිරම්වලදී හෙළිවතිබෙනවා. එමෙන්ම වර්තමාන සභාපතිවරයාාවන ප්‍රසික වික්‍රමණයක මහතායටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉදිරි දර්ශනයක් යටටතේ ක්‍රියාකරමින් සිටින බවද රුවන් විතානගේ මහතා ප්‍රකාශ කරතිබෙනවා. තවදුරටත් කොමිස මේ සාක්ෂවිමසීම හෙටදිනට කල්තබනාා. ස්ත්‍රී දූෂණ කළ වැරදිකරුවන් පවා පස්කී රජය සමය අත්තරංගට නොගත් බව අමාත්‍ය රාජිත සේනරත්තම හතා පවසනවා. වත්ම රජය නීතිය නිසි අයුරින් ක්‍රියත්ම කරති බව අමා තෙවරය වැඩි දුර්්ටත්කයා සිටියේ කැබින ීරණ දැනන්දීමේ මාධ්‍ය හම්මකට එක්වෙමින්. භූමිතෙල් වෙනස් කරේ භූමිෙල් සානාධාර ක්‍රමය ආරම්භගා. ම දවරයෝ ග දිටම ඉල්ලා හිටිය සනාධාරකමේ පා මිලාඩු කල්ල දෙන්නේ කියනක්. අන්න ඒ අනුව සහනාධාරකමය වෙනුවට මිලාඩුකිරීම කලදු. ය දීවරවම කිය රජේ වෙලා භූමිත සනාධරය ගත්තන්නේ මණ දීවරයම තුලයිට ඒ පෙේද මං හිතන්නේ. දිවයින පුරාක්්‍රියාන් විතයක් කරා පොලිසිය කල්ල විශා ගනාවක් අතරං ගොඩගත්තා පාතාලයට සම්බන්ධ මද්‍රවිය මත්කුඩු ඔක්කෝම. එතිේ වැනි ඒත් ජිින්න් දිගටම කරන්න සිද්ධ ගිය රජය විසින් කර ඒක හොඳද නරගත කියෙනක නෙවෙයි ඒ කරලා දැර වුණා ඉතින් ඒ කියන්නන්නේ එහම එක ක්‍රම විදික්‍රමයක් කියලක් නෑ ඔ අයලා හිච නැතිවන්න ඔයගේ සිද ඔක්කෝ ල ො පුතුමාල්ම ලතින ගියවුරදු කාලෙත්දු නෝක මේ අලුතආප දෙයක් නෙවේ ැල ඉස්සල බලන්න ඕන මේ අපරාද කොචර අඩුවවෙලාද වැ. ලෙක පොිසං කියලෙක් ු අදුවල තියන ඒතරම්ම මර්ධනකාර පළිවෙතව අර්ගනත් නැතුුව. ද හයට ියමක දන්න දැන්ටය වත්තර ගොට ගැන්නන්නේ ෙ යාඩුකාලේ මෝඩරය රන්නතුරක් නවෙයි ස්තරි දූෂනයටයවත් ගත්තා දෙකෙනෙකක්. මෙම මාත්‍ය හමෝට එක් වු අමාත්‍යය ගයන්ත කරුණාතියරකම හතා සමුෘති සහන ලබාදීම සම්බන්ධය ගත් තිරණ පිළිබඳ අදහස් පලකලා. සමුෘතිය ලබනායිවා සමුෘතිය නොලබී ඒවගේම විශල පිරිසක් එලිීන්වා යම්යම් සිද්ධි නිසා ගැන දේශපානදී බලපෑම් නිසා සමෘතිය ලැබියුතු එහත් තවමත් ොලට. එනිසා තමයි අපි අලුතනුත් සමෘදිය දෙන්න තිීර්ණයක. අඩු ආදැම් ලාබේ පවල් එකක්ක්ෂ පනස් දහසකට සමුෘරදි සහදාාරලා බාදීමට කැිනෙට් අනමැතියහිමි වුණ. ඇතුනත් තවත් චෝජනා කීපයකටද අමාත ම්ඩ අනමැතිය හිමවතිබෙනවා. පවල් ලියන එකයි දශම තුනයි අටක පමණ පිරිසකට මේ වන විටත්න් සමුෘධි ප්‍රතිලාබය හිමිවනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල නැවත පදිංච කර ඇති පවුල් සහසෙසු ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාබී පවුල් රැසකට එම ප්‍රතිලාබය නොලපෙන පව වාර්තා වී තිබෙනවා. එ අනුව ආදාළ ප්‍රදේශවල දිස්ට්‍රීක් ලකම්වරුන් හා ප්‍රදේශය ලේකම්වරන්ගේ නිර්දේශ මත තවත් පිරිසකට මෙම ප්‍රතිලාබේ ලබාදීමට නියමිතයි. හානිපූර්ණය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා, අදාළ පනත් කෙටුම්පත ගැස පත්‍රේ පල කිරීමට කැබිට් අනුමැතිය හිමි වුණ. අනතුරුව එම කෙටුම්පත, අනුමැතිය සඳහා පාර්ලිමේතුවට ඉදිරිපත් කරනු ඇතිේ. උතුරු සහ නැගනහිර පලාාත්වල පැවති ගැටුම්වලට මැදවීම දේශපාලන නොසන්සුන්තා, සිවිල් කැලබීම්, බලහත්කාරයෙන් අතුරදන් කරවීම් වැනි හේතු මත පීඩාවට පත් පුද්ගලයන් හඳුනාගෙන වන්දි ගෙවීම සඳහා හානි පූර්ණය සඳහා වන කාර්යාලය පිහිටවීමට මේ වන විටත්න් කැබිනට අනුමැතියල පීතිබෙනවා බේරුවල අලුද්ගම ප්‍රදේශවල දහස්දාහතර වසරේදී සිදුවූ කළහකාරේ සිද්ධි හේතුවෙන්, හානිවූ දේපල සඳහා වන්දිගවීමට, තවත් රුපියල් මලියන එකසි අසූ පහයි දශම නවයකමුතලක් ලබාදීමට අමා්‍ය ම්ඩලය අනුමැතිය ලබා දුන්නා. එම ප්‍රදේශවල සිද වූ හානිවෙනුවෙන් ජනතාවට උපරිම වන්දිමුදල් ලබාදීමට රජ කටිහුතු කලාා. එමගින් ආවරණය නොවූ ගෘුව හා අනිකුත් උපකරණවලට සිදු වූ හානිවලට, ගෙවීම් සිදුකිරීමට විශේෂ තක්සේරු කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඉට අදාලව ගෙවීම් සිදුකිරීම සඳහා මෙම මුදල් යද වෙන ඇති. වෛද්‍යවරුන් රජයට සේවය කිරීම වෙනවෙන් සයට විසි හතරක බදක්ගවී යුතු බවට සිදුකරන ප්‍රකාශ අසත්්‍ය බව. රජ අාවධහරණය කරවා. දළමත්‍යන්ශයපෙන්වා දෙන්නන්නේ ඔවුන් යටත් වුණේ උපරිමය සයට දුල්හක්ගවීමේ බද්ධට පමක් බවයි. වෛ්‍යවයකගේ මුල් පත්ීම මාසික වැටපු සියල දීමනස් සහිතව රපියල් ක්ෂ හැටහර දහස් අට සේ හත්තහයක් පමණබනවා. එන් පලළ රුපල් ක්ෂයට බදුගගේ ම්ටවශච වන්නේ නහෑ දෙවෙන රපියල් පනස්තහසට සයට හතර බගින් හුපියල් දෙ දහසක්ද ඉදිරි ප්‍රමාණයට සයට අට බගින් එක්හස්නවසය අනු වයි හත අටක්දමක්ගව යුතුනවා මෙියනුව පදධාරී වෛදවරයකු ඕගේ මුල් පත්තිම්මාස් සේදිගේ වියුතු බද්, රුපියල් තුන්දහස් එකසිය අනුවයි ෂත අටක් පමණක් බව මුදලාමත්්‍යන්ංශය පෙන් වාදෙනවා. සේට විසි හතරක බද්දරටත්වන්නන්නේ ඔවුන් පෞද් කලික වදදිසේ යදන ට පමනයි. දගලික ආයම් ලබන ඕනෑම කෙනෙක ඔුන්ගේ ආදයම් තත්වේ අනුව. මේේ දකට රත්වයීම සාමාන්‍ය සම්ප්‍රදාය බව අමාත රජත රත් හත ැ ැනන් හම ද පැදිලිකල. ඒ ගම අරග මගේ මුදල් ම හම නරත්‍ර හ විතරනක සාගචා කර. ඇතන්ද මුදල්ල මත්ත්‍යයන්ශේකලගේ ඉල්ම් ගෙනනක් එකඟ වුණ. ඒක නිවත් කරන්න එකක් තමයි ඒත් ම ජාතික ආර්ථික සභාවි ආචර සමකෝන් මැත්තුමත් කරුණ දිරිපත් කර මට කලින්ම කිය මක මන් කලින්මේ දිරිපත්ර වන වැට යින් කරන්න. ඔන්න සௌක සේවෙන් කියලා ැට්ටක ගැවවාම මේ වේකට මං පෙනර දුන්නේ පොස් පිලිස්වලින් ඒකත් ඒ කොට සදාන රෝගයාට රෝගයාට මේ දරගන්න බැරවුණනත් ඔක්කොම රෝගි න්නේ රජේරහල්. එ එකකොට අන්තිමට වවෙන්න ආර්ථක වශෙන් බැලුවෝත් අරිට වඩ දලක් ඇත්තරම විය දන් වෙනවා මේ වැට් එක ගැනීමෙන් ලබන ලාබරට වඩ මුදලක් විය දන්ගනවා. එනිසා කොටසක් සියට හතරිස් පාහක් අද පුද්ගලිකංශය තමයි මේ රටේ සෞඛ්‍ය බර්ධයන්නේ. සියට පනස්පාක් අපි අලින්තුනේ සියයට පනස්පාක් පුද්ලිකාන්ශේ සයට හතරිස්පාක් රජය. රජේ මුදල් රපියල් බිියන අනුවක් සාවත්්‍යය පරිහරණය කළ බව කියන සිද්ධියයක් සම්බන්ධයෙන් හිටපුූ අරක්ෂ කළේකම් ගෝටාභේ රාජපක්ෂම හතා අත්තරන් ගොඩ ගැනීම වලක් පාලමින් අතුරු තහන ්නෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොුණුළ රීඩ් පෙක්සම හෙට ැඳවීමට නමිතයි. රஜජபක්ෂ මහතාட்டම மචෝද L D ராஜபක්क्ष அனுුමර නකවතුகா ரேதிකිகிறීමේදී ம் ගොடிකිීම සහ ස சவர்ධனைකිීම மண்டே முதல் ස්‍ය பரிார்ண බட்டாய். මේ සබந்தயின் ඒමහතාட்ட ரே து தேපපணதே பතිපத அவு පොலீசிய கටයතුකිීම සහඔ අத்தග ගනීම வாමින් තු ිය යක් ட்டெறி பெற்சமி லா. සந்தே පතිගේதாාවය හිதிන අධர்தேதி ීමேமிாய்යි. නති ෝද න්දම පයාාත් දල්ල ප න හතක ොම පර නිමසක් ද ති බට පල න්්‍ර හි ුත්ගම හතතා ෝද ල න ම නඩුව වනත් සා ක ර ල් ප ත් මක් බ ම නඩ ො හදර ස්සු හ තු හ ග ොන ො හද කරන වනත් සාවක මරුර ලෙස පත්සම ල් තිබන නිසු ගහන කළ තුග හතා පසු රජ ම ාවක් කිය ච ස ලස. ්‍ර කි හිතු වෙනයි එම ෙසමව තුරත් ලබනද අටබනද යලික නයි. යි. ත්‍රීි නා දිස්්‍රිකේ අතුරදන්ුවන් පිළිබඳ ොරොතුරු සොයා බැලීමට අතුරදන්ුවන් පිළිබඳ කාර්යාලයෙලි දහරීින් එක් වනාා. ප ර න් ි ද ප රි හ ප්‍ර ෘති ධ්‍ය ්‍රදശ රි හ තු ග හි සි හ ෝධ ල කරමින් න්වන්ගේ රිසක් ෘදධ ාවක්ද ැ. ර හර විරත රවන් සමග ස ද කචක් නරත වන තු දන්ුවන් පින ොරතුර දම ම පිස ද ම ේ දහස්තක්වා. ම මහත්ත්‍යය තම හග වෙනකා කිීම තොරතුන්තු ආදාරයක් උපකාරයක් නෑ එල අපි අස්සරන වෙෙනයින්න. අපේ ලමයි නැතිවුණ. ඒකලන්ට සාධාරනයක් කිෂ්ට පියතුයි කියලා අපි බලාපොරොත් වෙනවා. අනහතර ස ර . පස් දෙනෙ දැනට විහ වෙලා ඉන්නවා මේ අපස් මාර්රම්පෙල්න දරුවෙක්ඉවා මේ බාලමෙක්කෙන් අදියෙනයක් දැ අවු දුවිසි හතයි. අප තින්බොහ මාරුන් තමා ජීවත් වෙන්නේ. අපේ ළමින් කොහිටියයක්ත් අපිට හොයල දෙන්න ළමින් නැතු අපිටින්න බැහැ. සිහ ්‍රමදා සමහතාගේ අනු හතර වන ජනමදිනයට සමගමීව ශ්‍රී ලංකාவே පරිපාලන ස් ්‍රරික සිපහම ආවර වන පරදි දාග විසිපාක් ඉදිකිරීමට අමාත සජි ප්‍රේමදා සමහතා සැලසුම් කරති බෙනවා.දද වැටසහන ණසිංහ ්‍රමදා සමහතාගේ ජන්මදින දන ஜන விසතු වනද அராධ ஆரம்කිරීම ීමි ව අද පවති මධ්‍යහමකද අමාත සජි ප්‍රේමදා සමහතා සඳහන් කර සිට्या. මෙම ධ්‍ය ද . ලෙවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකල්පය හරහා දිස්්‍රික්ක විසිපහක චෛත්‍යරජාණන් වහන්සේලා විසිපහක් ඉදිවන වහස්සේම. ගමේ ආර්ථිකය අදනම්බූ වැව් ඇලවලී ඉදිකිරීම් ප්‍රතිසස්ත්‍රය කිරීමම් ජනදී වැලකටයුතු. අපි වාර් වික්ශේෂත්‍රය හරහා ඒ ජාතික වගගේීම යුතුක විශ්්‍රසිද්ධ කරනට සැඳී පහැදිස්ල. ඒ වගේම උදාගම්මාන දෙදාස් පන්සයේ ව්‍යාපෘතිය යටතේ. චෛත්‍යයක් ඉදිවෙන ඒ බල ප්‍රදේශය තුළ, අලුතෙම උදාගම්මාන දෙක බැගින් උදාගම්මාන පණහ ඉදිකිරීමේ කර්තයක් මෙට සමගාවව ක්‍රියාත්ම කරන්න අපි බලාපොත්තුවය. විදවත් උපදේශක සභහවක් ජාතික මිහුම් කමිටුවක් ස්ට්‍රික් කමිටුවක් චෛත්‍ය සංවර්ධන කමිටුවක් ගම සංවර්ධනය කිරීමේ කමිටුවක්. මේ යනාදී වශයෙන් ආයතන ගණනාවක් ස්ථාපනය කරලා පි බලාපොරොත්තු නමේ වැඩ පිළ වෙල. ඉතාමත්ම විධිමත්ව නියමිත කාලවක්වානුවක් ේන්ද්‍ර කරගෙන සාර්ථකව අවසන් කරන්නට. අපි ආරාධනත් කන්නවා. අධ්‍යාත්මික සංවර්ධනයකින් අපේ සමාජයේ පුබුදුවන්නට ආලෝකොමක් කරන්නට කැමැතිවෙන ඒ සැදැවතුන්ට සැබෑපින් කමගට ඔබේ ආධහරයක්ත් දෙන්න කියලා සෙවන අරමුදල හරහා. ඒවගේම අනිකපුත්න් ආර්ගමිකමත් දෙස්ථානද සංවර්ධනය කිරීම සවලට අපි ක්‍රමාණකූලෝ පියම කරන්නට. එමගින් ජාතික සංහිධාව යහ පාලනය ශක්තිමත් කරන දැවන්ත මෙහෙවු මක් බවට මේක අපිට පත්කරගන්න පුළුවන්. මේක ඉතාම උදාාර. ටයුත්ක් බැවින් මේ සංස්කෘතික ්‍රටයුද්ධට අපි සපුරාම දායකත්වය ලබා දෙනති යන්න මාකඳුරේ මදෂ් නැමති පාතාලනායකයාගේ ප්‍රබල ගෝලින්තුන් දෙනකු කඩුගන්නාවේදී පොලිස් අත්තරංගට ගෙනතිබෙනවා මකදුර ද ෂ් නැති ධ න ක പා ර ද අ . අ ප ച ස්තු හව දි രනක ආරച്ചගේ හ ප නක ෙේ ගමന පුර මී ො ප දිංച, ෙස් ප හැവදි ොසිං് ආරച്ചගේ, ර් අන ේශප්‍රිය පනපිට විසි හැ ද න සිං ද ෙ මසක හ න හ වැ ද ප ක්ෂන සඳහ සන් ධනත්ම ප ා මශ න කොට ස ට හ දීම හ ුව ලසි ට තු කරතිබෙනවා. දකුණේ පැතිරන වෛරසය බැඩ පැවැත්වීමට රජය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම නිසා මෙවන විට තත්වය පාලනී තිබෙනවා. මේ හේතුවෙන් තම දෛනි කටයුතු සාමන්‍ය පරදිසිුදු කරගෙනයාමට හැකිවතිබෙන බව ජනතාව පවසනවා. මේතිනල පාසල් ළමන්ගේ පැමිණීම සාන තත්වයට පැමිල්ල තිෙනවා. පසුගිය සතිය දෙක තුළ දෙමාපියන්ගේ බයක් තිබුණ නොයෙකුත් ප්‍රචාර් නිසා නමුත් ඒතැන් සම්පූර්ෙන් බැහර වෙලා තියෙනවා. තරම ඒ මාධ්‍යවලින් කරලාද පැදිලි කිරීමම් වෛද්‍යවරු කරල ද පැහදිලි කිරීමම් රජේගත් ක්‍රිය මාර්ග හුව ම එහිතනවා දැගේ ය තාතත්ත පත්තුවෙලා තිබෙනවා තරපේ රජය කරනලද උත්සාහේ ප්‍රතිඵලය හැටියට කරාපිටිය රෝහලේ වෛද්‍යරුන්ගේ කැපවීමත් රජයෙන්දුරු අනුග්‍රහයත් නිසා ඉක්මනින් ප්‍රතිකාර කරලා ඒ විශාල විපताක් ඇැතරීමටයා තිබූ විපතක් මෙ වන විට වලක්වාගෙන තියෙ කියන කාරණය තමයි කියන පුළුවන්කම තියෙනෙ මං අයික්ම බය විසාලාල සැකයකින්ගේ නමුස් ප්‍රතාාට ග මේ දක්ෂ වෛදදිව රටි බේහි් කර එල ඒවගේම තමයි බෙහිෙතුත් වන පුළුවන් එක්මනින් අපිට මේ ළමය උට බෙහි් කල්ල වූ රජය විශාල කාරයක් කල්ලති නොම මේ මේ වටරසුනතු ද කියෙන බයි වන්න දෙයක්ට යද කරාපිටිය ෙහෙත්තේම දෙර ඒ යිකදර පි මයිස් කොලවන්න පුුව පය් කියෙන දෙයක්නෑ දැන් අපි ම ඒවා යිස්කෝල හරපිටිස්පිතට මේ ආ්ඩුවන්ති ගොඩක් අපට බිහිත්ෙවෙල්ල හරපිටියට ඒවුව හොා කිස්තතිවාදරන මන්ගේගෙන. මේේ අර අද පැවති කැෙනට තිර රන් දෙන මාධ්‍ය හමේද අත්‍ය රජතය නරත්ද මහතා ඉන් ිස රෝග සම්න්ධයී සියද හස් පල කරා. හැමතගේම පැතිීමක් නෑ ලැගුන රෝගය මට වාර්තා කල තින සියයට අනුපහක් පමන ඒක මඩ පැවතල කියලා. නමුත් මේ සරයාපු උනරෝගේ තියන ක්‍රම දෙකත් තියෙන එකක් ඒඒ ප්‍රදේශයක පසංග තරක්වගිය දෙකේඒ වෛරස්ස එක. කොහටුවත් ව්‍යාපවීමක් නෑ ඉදිරි සතිය ඇතුළට තැපැල් සේවිකින්ගේ ගැටලු විසඳීමට හැකි බැවින්. වෘතිය ක්‍රියාමාර්ග අතහැර සේවටවාර්තා කරන ලෙස අමාත්‍යය MHA හලින් මහතා ඉල්ලා සිටිනවා. මහනොවරදදි මාධ්‍ය හමුවක් පෞත්්තමින් අමාත්‍යෝරයා මේ බව සඳහන් කලා. මම මේ අගේ ප්‍රශ්තිනය පිළිගත්තා. ඒය වගේ අව්‍ය පිර අර තින දැන් ති සමිති ක්‍ර මාර්ගගේ හින්න්නන්න පිරිස වුණත් පසුගිය පළවෙන්ඩ අපි අන්තිරිමදී කළ සාකච්චාවට සහභාගචචයි. මේ ප්‍රශතිිතවසාති තුළිින් විසඳනීමට බලාපොරතු නිසා. සේවයට වාතාකරස තා මත්න ආදර ම අප සෞදන් ල් සින්. මෙ අතர ஒෘத்திய கி්‍රரியாමාார்ග සம்பන්ந்தேன் ஏකාබද தல் ஒருறுத்திய சமிි பெருமුණே சமக்கந்தபம் கரு, ரவின்ந்த්‍ර பிரியசுந்தர මහතා මෙසே අදහස් பலக்கலாம். අ දේශපාලන බේදයක් විසේ මේ වැඩවර්ධනය තුළ දකින්නට ලබෙන්නේ නෑ අපිය විශේසිෙන් සදාහක කරන්න ඕොන පැල්පත්තමේන්තුව තුළ ස්වාදින ෘත්තිය සමති වගේ විධ දේශපාන ධාරාව නිෝධය කන සියල ෘර්තිය සමති හා සවකයන් මේ අරගලයටට සක්්‍රියයෝ දායක වෙන. විසේසයම අප බලාපොරොත්වෙනවා අතිකරු ජනාධිපත්තිතුමා හෝ ආගමැතිතුමාගේ රජු මැදිහත්වීමක් ඇටලු ඉසදීම සඳහ ලැබයයි කියලා දැක්‍රඩපුුවත්. දහ අටවන ආසියා කනිෂ්ට මල්ල ක්‍රීඩා ශුරතාවලියට එක් වූ ජයග්‍රාහහි ශ්‍රී ංකා කන්්ඩායිම ඒ යළි දිවයිනට පැමිණියා. ජපන පැති බෙවරතරකවල ද ශ්‍රී ලංකාව රන් පදක්කම් තුරක් රිදිිදකම් හතරකා ලොකට පදකම් දෙක්තිනකක්ත්තා. මෙවැනි දක්ෂාවක් ්‍ර ලංකාකව දක්පුූයේ ඇති හසේ පල බවතාවටයි. මෙය නෝවපදක්කම් සටහිනි පසුනස්ථනයේ දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්පුනේ රටවල් තිස් පහක් අතරින් මෙම දක්ෂතාදක්කු ක්‍රඩක ක්‍රඩිකාවන්නෙකළොස් දෙෙකු ලබන ජොලිමස දහමෙනිදා ෆිල්ලන්තේ පැවැත්වීමට නමිත ලෝකනිෂ් මල්ල කක්‍රටා අරකලට සුදුසුකම් බාතිෙනවාා. ප්‍රර්ති විකාශෙන් අනතුරුව තත්පරේක සයසුව විශේෂන්ගේ බලාපොරත්තු අන්නාර. පියලිත්තහම රාත්‍රී දහත. ඔබට ඇස්ු රා්‍රයක්. හ වසര, േේരුවල അളදගම പදේശශവള සිදු කළ ජාතිවාදී ප്්‍රහരයෙන් විනාශයට පත්്തോ. ദේപළ සඳ വශේෂ വද ්‍රരാന ്ത കരംസඳහ വ ැപന ോ നාවക് മത്්‍ය මണ്ട ആනുമැති හිමി තිിබේ. Aුව සිത වූ මහන්න කැළැබීම හේතුവൻ ഹണ වූ ദේപළ සඳහා පෞന കலாസ യതെ බාද හකි ഉපරිම വ ത ලබාതിීම රാජයේ ක්ෂාවයි. එവුවൻ රජയവൻ කර ඇතිമදල, රපാൽ ിയන එකസയഅසූ පහි දශවමනവയකි. ඒක අන්නේ අහස උස්සට ගොඩ නැගූ නයිකන්ද සේම රාජපක්ෂ පවුල් පාලනයේ තවත් පෞ කඳු වලට කරකසන්නට මේ ආණ්ඩුවට සිදුව ඇති බාවය. හරියටම කීනවානම්, මේ රාජපක්ෂලාගේ පෞුල් පාලනේ සිදු කළ මහා ජාතික අපරාධවලින් එකක් පමනෑ. රාජපක්ෂලා මෙරට මහා භාන්්ඩාගාරය ඇතුළ රාජ්්‍යදේපළ පමණක් නොව ජාතික සමගේද අමු අමුුවයි කොල්ලකමින් සිදු කළේ. අන් කිසිවක්සන හා නොවේ, දන්නා තරම් පදකස්තිරම් අල්ලා මේ ජාතික පරාධ කළේ රාජපක්ෂලා ලංකාවේ සදාකාලික පාලකයෝවෙන්න සිතය. ඒත් අවාසනාවක තරම වන්නේ පරාජිත රාජපක්ෂලාගේ ඒ මිලේච්ච බලතන්හාාව තවමත් සුවවී නොමැතිවීමය. එනිසාම ඉස්තා දිනයට දේරුවලන ගෝටාාවය රාජපක්ෂට මතක, මුස්්‍රිම් ජනතාව සමක හොඳ සම්බන්ධයක් තබාගැනීමට නොහැකිවීම පමණය. ඒ හැර ජාතිකත්වපදනමින් එල්ලක් කළ මිලේච්ච ප්‍රහාාර ඔහුට මතක නැත. ආගම ජාතියක්ක් කුමක් වුවත් මිනිස්සුන්ගේ පැළුණු ඔළුගෙඩි කැඩුණු අතපය ගලාාගිය රක්තවරණ රුදිරය ගෙනත් ලේකම්මල්ලිට මෙන්ම ජනාධිපති අයියාටත් මතක නැතිගානය. එනිසා මස්දු වූ දේපලහානය ගැනද වගේ වගක් නැත්තේය. ඔවුන්ට අදාල, තාලා රජරවාගෙන රාජකීය පවුල්පාලනයක් දීකිරීම වෙනුවෙන් යළිත් බලය අල්ලාගන්නේ කොහොමද යන්න පමණය. ඒවෙනුවෙන් ඕනම අඩවුවක් අල්ලන්න රාජපක්ෂලා සූදානම්ය. අඩුම තරමී, එදා රාජපක්ෂ රජිමේසිදු කළ ජාතික අපරාධ ගැන සමාව ගැනීමට තරම්මත් සිහියක් රාජපක්ෂලාට නැත්තේද ඒනිසාය. ඒ හමුවඒ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීම අධිකරණයේ ස්වාධිහිනත්වය. ආර්ථික සන්වර්ධනය ගැෙන රාජපක්ෂලා කියන මේ කතා සියල්ල බලයට කුරමානම් අල්ලන්නට ජනතාව නොමගයවන්න කරන බොරු කතාබව තේරුම්ගන්නට අමුතු විද්‍යාවක් අවශ්‍ය නැත. ඒගැන යළියලි තහුරුකිරම්තුදු කරන්නේ අප නොව අදටත් රාජපක්ෂලා සමක දේශපාලනය කරන විශ්්‍රරාමික හමුදා ලොක්කන්යෙන්. වර්තමාන් MPියක බලාත්කාරයෙන් අතුරදව මේ කාර්යාල පනත එවගේමතමයි අන්‍යෝන්න සයෝගිතා පනත වැනි මේ සියලු දෙයක්ම ඉදිරිපත් කරන සහ ඒකට චන්දය දෙන සයකට සහයෝගෙ දෙන සියල්ලක්ම ඉදිරියේන දේශප්‍රේමී ආණඩුවක් යටතේ අනිවාර්රයෙන්ම ඔවන්ට දේශ ද්‍රෝහි චෝදනාව යටතේ අනිවාර්ම නඩුදානෝමයි. එක් පසකින් මේ ආණ්ඩුව. රාජපක්ෂිලා අහිංසක ජනතාවටත් පොදේ සමස්තරටටක්ෂදු කළ ජාතික අපරාධය වෙනුවෙන් අදටත් වන්දිග වනවිට ඔවුන්ගේ උපදේශකයන්ව කටිකතු කරන විශ්්‍රාමික හමුදා ලොක්කන් මේ කියන්නේ කුමක්ත. රාජපක්ෂපාලන සමයේ නඩු ඇසුවේ අධිකරණයේ නොව මාලිකයේ! තීන්දු වලි වුවේ විනිස්සුරු වරුන් නොව රජවාසලේ සැංගවේ සිටි අපරාධකරුවන්මය?ඒ අනුව දැන් මේ කියන්නේ? රාජපක්ෂලාගේ දුෘෂ්ට අපරාධ වලට ගොදුරුවූ පුරවැසියන් මෙන්ම ඔවුන්ට යුක්තිය එටු කරන අයවත්. අනාගතයේදී පොරුදු පාරිදි මිනි කනත්තට දක්කනවා කියාය. දැනට මේ ඇති සෙස්ස පස්සට.